As this council is aware, in November 2019, the people of Sri Lanka gave a resounding mandate to President Gotabaya Rajapaksa. 2019 නොවැම්බර් මාස ශ්‍රී ලංකාවේ ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දුන්නා. තෘප්තිමත් පවුලක් විනයගරුක සාධාරණ සමාජයක් පිළිබඳව සමෘද්ධිමත් ජාතියක් ලෙස අප රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පවා නුදී රටේ ජාතික ආරක්ෂාව සාමය ළඟා කර ගැනීම උදෙසා ජනතාව වර්ම හිමි වුණා. 2009 මේ මාස 18 වනදා දශක 3ක් පුරා පැවති ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදය පරාජය කරමින් ජනතාව මුහුණ දුන් ගැටුම් සහ දුක් වේදනා අවසන් කිරීමට යාවක් ලැබුණා. එසේම සියලු ශ්‍රී ලාංකිකයින් වන සිංහල දෙමළ මුස්ලිම් සහ වෙනත් ජාතීන් සඳහා ජීවත් වීමේ අයිතිය මෙන්ම මානව හිමිකම්ද ආරක්ෂා කිරීමට හැකි වුණා. ත්‍රස්තවාදී නිමාවත් සමගම ශ්‍රී ලංකාව තුළ එකදු වෙඩි උණ්ඩයකින් හෝ වෙඩි තැබීමක් සිදු කර නොමැති බව මම ප්‍රකාශ කරන්න ආඩම්බරෙන්. ඒ වගේම තිරසර සාමය හා ප්‍රතිසන්දහන වැඩසටහනේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව යම් යම් සමාලෝචන හා පවත්නා ව්‍යුහයන් ශක්තිමත් කිරීමට අවශ්‍ය බවක් සිහිපත් කරනවා. මහින්ද රාජපක්ෂ පාලනය පැවති සමයේ සැලකිය යුතු ප්‍රගතියක් තිරසර සංවර්ධනයක් ඉටු කළ බව සඳහන් කරන්න කැමැති. එහෙත් පසුගිය රජය එම වැඩපිළිවෙල 2015 දී අවලංගු කළා. එවගේම ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වයට පටහැනි ලෙස 30 ඇලීරක් එක යෝජනාවට සම අනුග්‍රහකත්වය දැක්වීමට ක්‍රියා කළා. එවගේම ශ්‍රී ලංකාවේ විරෝධාර රණවිරුවන්ට අයුක්ති සහගත ලෙස අවමන් සිදු කිරීම LLRC සහ පරණගම කොමිසම් වැනි දේශීය වාර්තා තිබියදී ඊට පටහැනිව ක්‍රියා කිරීම සිදු කරලා තියෙනවා. එවගේම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහයට පටහැනිව 31 සහ 41 යෝජනාවලට සම අනුග්‍රහකත්වය දක්වලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකික ජනතාවගේ ස්වෛරීභාවය උල්ලංඝනය කරමින් සම අනුග්‍රහකත්වය දක්වා ඇති අතර මෙම කරුණු හේතුවෙන් ශ්‍රී ලංකා රජය යළිය සලකා බැලීමට දසාදකයක් වුණා. ඒ වගේම පසුගිය රජය සියලු ප්‍රජාතන්ත්‍රවාදී පාලන මූලධර්ම උල්ලංඝනය කරලා තියෙනවා. ඒ වගේම මෙම නියෝග පිළිබඳව පාර්ලිමේන්තුවේ හෝ කැබිනට් මණ්ඩලයේ හෝ අනුමැතිය ඉල්ලා නැහැ. ඒ වගේම එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ මේ පිළිබඳව ඔවුන් දැනුවත් කරලා තිබුණේ නැහැ. මේ හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට ජාත්‍යන්තර ක්‍රමය කෙරෙහි ඇති විශ්වාසය සහ සමස්ත ශ්‍රී ලංකාවේ විශ්වාසයට බාධාවක් එමගින් නැති වුණා. කලාපීය සම්බන්ධතා මෙන්ම දකුණු ආසියානු සම්බන්ධතා පිළිබඳ සහයෝගයටත් ඒ බාධාවක්. ශ්‍රී ලංකාව ගෝලීය දේශපාලනයේ ඉත්තේකු බවට පත් කිරීමටත් අවශ්‍ය ලෙස ශ්‍රී ලංකාව ඉවතට ඇද දැමීමටත් හිතාමතා සිදු කළ කාරණයක් ලෙසයි අප මෙය හඳුන්වන්නේ. ශ්‍රී ලංකාවේ 72 නිදහස් දින සැමරුම් උත්සවයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේම අයිති ආරක්ෂා කිරීමට කැපවන බවත් නොමැති මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමටත් කටයුතු කරන බවයි. මේ නිසා ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම් සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව 41 යෝජනාවේ සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වීමටත් මීට පෙර යෝජනාවෙන් 31 සහ 341 යෝජනාවලොත් ඉවත් වීමට අප තීරණය කරලා තියෙනවා. Sri Lanka's decision to withdraw from the co-sponsorship of the resolution 40/1 on promoting reconciliation, accountability and human rights in Sri Lanka, which also incorporates and builds on preceding resolutions 30/1 of October 2015 and 34/1 of March 2017. මෙම යෝජනාවේ සමානුග්‍රහකත්වයෙන් ඉවත් වුවත් වගවීම සහ මානව හිමිකම් තිරසර සාමය සංහිඳියාවට කැපවන බවත් මා මෙහිදී ප්‍රකාශ කළ යුතුයි. ඒ වගේම මෙම ප්‍රයත්නයේදී ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙසත් සියලු පාර්ශවකරුවන්ගෙන් මා මෙලෙස ඉල්ලා සිටිනවා. May I conclude quoting the words of Lord Buddha. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා. May all beings be safe, may all beings be free from suffering, may all beings be well and happy. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.